আরে এদা ফিগারে ইনক্রিমেন্ট ডিক্রিমেন্ট অপারেট আদ তি এন্নে অ্যাসাইনমেন্ট অপারেট লিনাং করগনে আন্ন মেকাতর ইনক্রিমেন্ট ডিক্রিমেন্ট পাগে মতামা এ বিদিহে তমা তমা মেকাত ইয়ান মম কোড দেখ গন্ন অ্যাসাইনমেন্ট অপারেট এগুলো আইএনটি করতে সাইন මම ඉන්ටීජර් දෙකක් ගන්නවා A සහ B කියලා ඊට පස්සේ A වලටයි B වලටයි ඊට පස්සේ A වලටයි B වලටයි මම වැලියු ඇසයින් කර ගන්නවා A වලට 10යි B වලට 20යි කියලා और सिंपल असाइनमेंट ऑपरेटर का तो हम इक्वल लेके हम इक्वल लेके समान करेंगे यानी कि ये कब दबन හරි මේකෙන් දන්නවා සී අවුට් එකෙන් වෙන්නේ උඩුක මාතල තියෙන මොකක්කර එකක් print කරනවා එහෙමත් නැත්නම් අපි දීලා තියෙන variable එකකට ගැලපෙන දෙයක් එතනින් අරගෙන ඒක print කරන එක දැන් මේක normal විදිහට run කරොත් අපිට එනවා using simple assignment operator hangatle equal comma value of a equal 10 කියලා එනවා මෙතනින් a වල 10 අරගෙන ඊළඟට additional assignment operator එක assignment operator එක තමා E equal E
मम्मी का टाइप कर लेट बस किया ना नहीं के तेरू में दिन में कोड दे संपूर्ण ने टाइप कर लेने नहीं के හරි මේ තියෙන කෝඩ් එක මුලින්ම a plus equal b ඒ කියන්නේ ඒක අපි කලින් increment decrement ඉගෙන ගත්තා postfix prefix ඉගෙන ගත්තා මේ තියෙන postfix එකක් විදිහට a plus කියලා තියෙන්නේ අපිට පුළුවන් මේක ලියා ගන්න a equal a plus b කියලා මෙන්න මේ විදිහට තමයි उत्तर उत्तरे අපිට බලන්න පුළුවන් an විතර උත්තරෙම කියලා එතකොට a + b කියන්නේ a වලට 30යි කියලා මෙතනින් වෙනවා ඒ විදිහටම තමයි මේ ඔපරේටර් ගිහිල්ලා තියෙන්නේ මම මේ කමෙන්ට් එකක් විදිහට දා ගන්නවා ඊළඟට මේ මෙතන තියෙන එක එතන තියෙන්නේ assignment operator එකක් මේ addition additional assignment operator එක ඒකේ අපිට තියෙන්නේ a + equal 5 කියලා ඒක අපිට ලියා ගන්න පුළුවන් a equal a plus 5 කියලා මෙතන තියෙන එකමයි මෙතනත් වෙන්නේ මම මේක දැනට කමෙන්ට් එකක් කරන්න රන් කරලා බලුවා මෙතනින් එද්දි අපිට ආවේ a වලට 30යි කියලා මෙතනින් උත්තරේ එන්නේ අපිට මෙතන a වල උත්තරේ a equal ඉහයි කියලා එනවා ඊට පස්සේ මෙතනට එද්දි එතකොට a වල තියෙන 30 ඒකට 5ක් එකතුනහම 35ක් වෙන්න ඕන මේ ඔපරේටර් එකෙන් වෙන්නේ ඒකමයි ඒ නිසා මේකෙන් වෙන්නේ ඒකමයි එතකොට අපිට 35 කියලා එතනින් උත්තරය වෙලා තියෙනවා सब्सट्रैक्शन एक मम्मी की मम्मी तनक अर विधियतम इतोट एक मिथन तीन ए माइनस इक्वल बी की अल इतोट मेके अनुकूल ए इक्वल
ඒ මයිනස් b කියන එක ඒක තමයි කෙටි කරලා මෙතන ලියලා තියෙන්නේ a - c = b කියලා. ඒ වගේම මෙතන එක a - c = 5 ඒ කියන්නේ a = a - 5 කියන එක තමයි මේ කෙටි කරලා ලියලා තියෙන්නේ මෙතන. ඒ දෙක නම් අත්තම ඒ ටික නම් අපිට තේරුම් ගන්න පුළුවන් බලමු ගාම්ම ඒ assignment operators ටික නම් ඊළඟ තියෙනවා multiplication assignment operator එක ඒකත් මේ විදිහටම තමයි යන්නේ उत्तरे ඒ වලගේ 15ක් කියලා එන්න ඕන මෙතනදී. ඒ වගේම මෙතන තියෙනවා ඒ වලගේ එතකොට 15 තියෙන්නේ 15න් 5ක් අඩු වෙලා තමයි මෙතන උත්තරේ එන්නේ. එතකොට a = 10යි කියලා එනවා. ඊළඟට තියෙනවා multiplication assignment operator එක හරි ඒකෙත් එන්නේ a multiplication equal b එතකොට ඒක ලියන්න පුළුවන් a equal a multiplication b කියලා අපිට දැන් මෙතන a වල උත්තරේ තියෙනවා 10යි කියලා එතකොට b වලට අපි දන්නවා උත්තරේ ගන්න මෙහෙන් 20යි 10යි 20න් වැඩි වුණාම එතකොට මෙතන දෙන්නවා 200යි කියලා මේ තියෙන එක 200යි කියලා උත්තරය ආපු එක ඊළඟ එකේ තියෙනවා a = a multiplication 5 කියලා දැන් අපි දන්නවා මෙතන තියෙන්නේ a වල උත්තරේ 200යි ඊට පස්සේ මෙතනට ආවහම a වල තියෙන උත්තරේ ආයේ 5න් වැඩි වෙනවා එතකොට a equal 10යි කියලා එනවා එතෙන්දී ඊළඟ මොඩියුල් එක තියෙන්නේ අපිට හරි a මොඩියුල් equal b එතකොට අපිට එනවා a වලගේ අපි දන්නවා දැන් 10යි කියලා තියෙන්නේ b වලගේ අපි දන්නවා මෙතන තියෙනවා 20යි කියලා 10 20න් තමයි බෙදෙන්නේ මොඩියුල් එකේ තියෙන්නේ 20න් බෙදලා ඉතුරු වෙන ගාන එතකොට මේක බෙදලා බලනවා 20න් මෙතන බෙදෙන්නේ 10 බෙදනවා 20න් එතකොට ඉතුරු වෙන්නේ නැහැ ඉතුරු වෙන්නේ නැති නිසා මෙතන ඒ වලට උත්තරේ එනවා බිඳුවයි කියලා ඒ වගේම ඒ වලට දැන් ඒ වලගේ අපි දන්නවා මෙතන තියෙන එකමයි 1000මයි
එතකොට අපිට ඒකත් බෙදලා බලනවා ආපහු 5 5 බෙදුනත් උත්තරේ එන්නේ බිංදුවමයි මොකද ඉතුරු වෙන්නේ නැහැ කීයක්වත් මේකෙදි අපිට එන විදිහට අපි මෙතනට දුන්නොත් ඒ මම C වගේ එකක් දෙන්න C වලට දුන්නොත් එහෙමයි मारू कर ट्राई करते හරි මේකේනවා මොඩියුල් එක පුලිම් බෙදනවා මම මෙහෙම තියා ගන්නවා ඒ වලගේ නෙමෙයි මම C වලගේ තියෙන මේ දෙකේ මම C වලට ගත්තේ එක C වල 30යි යගේ ඊට පස්සේ ඒක බෙදනවා B වලින් B කියන්නේ 20යි එතකොට 1යි ඉතුරු 10යි එතකොට මෙතන දෙන්න උත්තරේ මෙන්න මේක දෙන්න උත්තරේ 10යි කියලා ඒක තමයි අපිට වෙන්න තියෙන්නේ output එක විදිහට 10යි කියලා මෙතන C වල උත්තරේ දුන්නේ. ඊළඟට තියන්නේ A 5 බෙදපුවාම මෙතන තියන්නේ C 30යි කියලා ගත්තේ මම 30 බෙදෙන්නේ 5න් 5න් බෙදුනහම ඒක ඉතුරු නෑ මෙතන අපිට නා බිංදුවයි කියලා මොකද 35න් බෙදුනහම ඉතුරු නැති නිසා අපිට නා වැලියු එක බිංදුවයි කියලා මෙතනට මේ තියෙන අන්තිමේටම තියෙන C වල උත්තරේ එතකොට බිංදුවයි කියලා අපිට නා මෙන්න මෙතන අන්තිමේක මම මෙතන C ගත්තේ අර අරකේ බෙදුනට පින් නැති නිසා බිංදු වෙන නිසා විතරම බිට්වයිස් ඇන් ඇසයින්මන්ට් ඔපරේටර් එක තියෙනවා ඊළඟට सी वाली मुझे अन्ना उत्तरे अभी एक अब दे मम्मी तीन दिनों वाला डी एक कोई डी वाल का दिनों वाला मम्मा निकली है ना ते कोल हाई का दिन ना इन्हें डी वाल का दिनों वाला ඒ කියලා මම මේ දෙක ඩිෆයින් කරනවා උදින් ඉන්ටිජර් එකක් විදියට හරි මේ දෙක ඩිෆයින් කරගත්ත d 11යි සහ e 6යි කියලා මේකේ bitwise and operate එකක් අපි කරන්න මෙතන එතකොට මේක දෙකේ පාදයෙන් අපි දැනගන්න ඕනේ 11 කියන්නේ කීයද කියලා. 11 කියන්නේ 1.1 1 මම මේ කමෙන්ට් එකක් විදියට දාගන්නවා. ඒ වගේම 6 කියන්නේ 0.1 1.0 සාමාන්‍යයෙන් මේක ලියද්දී bit සාමාන්‍ය දෙකේ බලවලින් තමයි ලියන්නේ අපි. ඒ කියන්නේ එක bit එකක් තිබ්බොත් බිට් දෙකක් විතර ලියනවා ඊට පස්සේ බිට් තුනක් වෙන සංඛ්‍යාවක් තියෙනවා නම් ඒක බිට් හතරක් කරලා ලියන්නේ බිට් හතක් වගේ වෙන එකක් තියෙනවා නම් අටක් කරලා තමයි ලියන්නේ ඒ විදිහට ලියා ගන්න ඕනේ
මේක තමා end assignment එක. මංමාරු කරන උඩේ වගේ පොට බල හදාගන්න දෙන්නේ D දෙකයි කියලා උත්තරය අපිට පැහැදිලි කරන්න. හරි මේකෙදී මගේ පොඩ බල කියන්නම් එකතුරම් බිට්ටයිස්කම් බල්ල කියන්න ඉලාන්න තියෙනවා ඩිවිෂන් එක ඩිවිෂන් සයිමන්ට ඔපරේට එක මෙතුන ඒ අර උඩ දුන්න එකම ගන්න හරි මේක තේරුම තමා ඒ ඩිවිෂන් බී කියන එක කමෙන්ට් කරගන්න. අපි දන්නවා දැන් ඒවල මෙතන උත්තරයක් තියෙනවා 1000යි කියලා. ඒ 1000 b වලින් b කියන්නේ අපිට 20යි තියෙන්නේ. 20ෙන් බෙදුනහම උත්තරේ තමයි එන්නේ මෙතනට.
මේ තියෙන්නේ 50යි කියලා ඒකේ උත්තරේ. මම මේ bitwise එක පොඩ්ඩක් බලලා කියන්නම් මට ඒක හරියටම ගන්න නැවෙන්න. හරි ඊළඟට තියෙනවා comparison operators ටික. comparison operators වල තියෙනවා equal to because equal to not equal greater than less than ටික. ඒකට මම මේකම ගන්නවා. හරි මේක නම් අපිට මොකක් දෙන්න තුනක් පෙන්වන්න පුළුවන්. හරි comparison operators इलकम दिख बैनरी पास अबहुए डेसीमल आहार औटपुट दी इतपुट तीर्थी मंगीट बल्कि इंटीजर टूना A, B, C, හරි bitwise එකේ මුලින්ම එක තියෙන්නේ equal to operator එක. මම මේක නාර දිගට මේ ටයිප් කරන්න යන්නේ කෙටියෙන් ටයිප් කරන්න. අපි C out එකේ දා ගන්නවා. bitwise equal to එක समान लगन देखे लगे बाल මේ comparison operators එක කණන් ගන්න ඉපා අද පොඩ්ඩ නසී දෙන්නේ එක comparison
හරි මේක ඉද බලන්නේ b වලගේ ඒ වලට හරි සමානද කියලා තමයි බලන්නේ ඒ වලගේ අපි දීලා තියෙන ඒ වලගේ b වලගයට සමානද කියලා බලන්නේ සම්පූර්ණයෙන්ම එතකොට ඒ වලගේ 11යි b වලගේ 3යි එතකොට සමාන වෙන්නේ නැහැ ඒ නිසා තමයි අපිට ආවේ අවුට්පුට් එක බිංගෝයි කියලා දැන් අපි මෙතනට දුන්නොත් बैंडरी वाली लैबिन अब बिंदु एक वगैन तमेंगे उत्तर टीक ट्रू एक वगैन फोल बिंदु अब मेतन बी एक सह सी एक दाना ඒක දැන් මුත් අපිට ලැබෙනවා true කියලා මම මෙතනට b වලටයි d වලටයි c වලටයි සමාන වෙලුවේ b වලටත් තියෙන තුන c වලටත් තියෙන තුන integer එකක් විදිහට define කරලා තියෙනවා එතකොට ඒ දෙක සමානද කියලා බලුවාම ඒ දෙක සමානයි ඒ නිසා true කියලා අපිට එනවා 1යි 1 කියලා තමයි එන්නේ අපිට output එක ඒ කියන්නේ ඒ අපි දුන්නේ ප්‍රකාශය true කියන එක ඊළඟට මම ගන්නවා not equal එක ඒකත් මේ විදිහටම තමයි විශ්මයාදී ලකුණ සහ සමාන ලකුණ අපි මේකට දීලා බලුවොත් b වලට c අසමානද කියලා තමයි බලන්නේ b කියන්නේ 3යි c කියන්නේ 3යි ඒ කියන්නේ ඒක සමානයි ඒ කියන්නේ මේක फोल्स के अभी एक बिंदु वेला अभी आउटपुट लगे मैं नॉटल के नमस्कार मैं अभी लगे आउटपुट ग्रेटर दैन एक सह लेस दैन एक ग्रेटर दैन एक सह लेस दैन एक मुखकर एक विशाल कुड़ाई की बल नीक दिखा पावचिक मेक ग्रेटर दैन इला हर अभी मितन बदागे ममगत सी गला एवलागे कोलहाय सी वाला गे तू नाय බලනවා මේක greater than එකේ true the false ද කියලා මේකේ a වලගේ 11 නිසා ඒකත් තමයි එන්න ඕනි විශාල ලකුණු I think ඒක true කියලා අවිල්ල තියෙනවා අපිට උත්තරේ 1යි කියලා ඒ කියන්නේ true එක ඊළඟට තියෙන less than එක මේක මේ විදිහම තමයි රණ පිටතට දාන සිම්බල් එක දාන්නේ less than 2 अरे मेक दी लो बी वाले तुना सी वाले तुना है तो मेक दुनिया फोल बी वाले सी वाले समान सीटा फोल मेटा बिंदु मेक फोल कंपेस असल
मग ये देखा थी ना लेस देन नो इक्वल लिखाई ग्रेटर देन नो इक्वल लिखाई लेस देन नो इक्वल लिखाई देन नो अरे अरे मित्र तुमने अभी बी लेस देन नो इक्वल सी किया बी वाला गया तुनाई सी वाला गया तुनाई एक लेस देन नो इक्वल किया ने कुड़ाई हो समान है बी वाला टवड़ा सी विशाल है इधर यह मतलब तो समान है भी क्या बोल रहा है एक एक किया लग अभी लगती है ना ट्रू निशा ඊළඟට මෙතන අපි ගත්තේ b වලගේ විශාලය හෝ සමානයි මම මේක වෙනස් කරන්නම් පොඩ්ඩකට මම මෙතනට a වලගේ දා ගන්නවා මෙතනටත් a වලගේ දා ගන්නවා දැන් බලද්දි a වලගේ විශාලය හෝ සමානයිද c වලට කියලා බලනවා අරගෙන දෙපැත්ත මාරු වෙන එක විතරයි වෙන්නේ එතකොට අපිට එනවා ඒකෙත් एक ट्रू किया ला मुकद्दर एक ओला विशाल है तुमने टवर डा ये लंग टा आप इधर मुहाक्करी डिशन ने आगे दिए क्या नहीं और मुहाक्करी तीर ने आगे दी आप इधर बालान्ने वेनो एहम उनो මොකක්දෙන උත්තරේ එහෙම නැති වුණොත් මොකක්දෙන උත්තරේ කියලා කියන්නේ අපිට කොහොමද කියන්නේ if එක while එක do එක ඒ වගේ ඔපරේටර්ස් අපිට භාවිත කරන්න වෙනවා සමහර තැන්වලදී ඉතින් අපි ඉතින් අපි ඒ වගේ තැන්වලදී අපිට මේක වෙනවම දීලා තියෙනවා operators if while do a wage ewa then api ada karanna yanne a tika gana kapak ne hari mulin mama integer ekak gannawa int a equal 10 kiyala gannawama ilada gannawa b equal 15 kiyala හරි අපිට තියෙන්නේ එක තීරණයක් ගන්න නම් ඒ කියන්නේ අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් එක තැනකින් තෝරගන්න ඒ කියන්නේ අපි හිතමුකෝ අපිට කෑමක් තෝරගන්න කියනවා කියලා එතකොට තියෙන්නේ බත්ද වෙන මොනවා හරිද කියන එක ඒ වගේ දෙයක් තමයි තෝරගන්න තියෙන මුලින්ම අපිට තියෙන ඉෆ් එක ගැන කතා කරන්න මම ගන්නවා මේක උදාහරණයක් එක්කම යන්නේ if a අපිට පුළුවන් මෙතන අර අප භාවිත කරපො දැන් අපි කියපු comparison operators සහ අර අපි කලින් භාවිත කරපු operators ඔක්කොම වගේ use කරන්න පුළුවන් අපිට I think මෙතන මුලින් බලනවා integer එකෙන් මම බලන්නේ a less than b මට ඕන මේ මේක බලා ගන්න මේක ඒක true නම් මම දෙනවා
ඒක ඇතුලේ සිද්ධ වෙන්න මෙන්න මේ වගේ දෙයක් මම සීඅවුට් එකේ දානවා. හරි මේකේ මංආය මේ උඩටි කඳුන්නන්න යන්නේ අපි මෙතන ලියන මේන් එක වගේම ෆන්ෂන් එකක් තමා if එකනොත් එන්නේ ඊට වඩා ඒක ඇතුලේ ලිව්වට ඒ වගේම තමයි ඒකේ ක්‍රියාකාරීත්වයත් මොකද ඊට පස්සෙත් අපිට ඒක යටතේ අපිට ඕන දේවල් ලියා ගන්න පුළුවන් කෝඩ් එකක් විදියට මම ඉන්ටිජර් දෙකක් ගත්තා a b කියලා a 10 සහ b 15 කියලා ඊට පස්සේ බලනවා a b වලට වඩා කුඩයිද කියලා එහෙමනම් මම ඒක ඇතුළට ගිහිල්ලා ලියනවා ඒක ඇතුළට යද්දී අනිවාර්යයෙන්ම සංලවර සම්භාවිත වෙන්න ඕන මම ඒක ඒක සත්‍ය නම් ඒක ඇතුළට ගිහිල්ලා print වෙන්න කියනවා yes a less than to b ඊළඟට ඒක ඇතුළට යන්නේ ඒ කියන්නේ මේ මෙතන if එක ඇතුළට යන්නේ සාමාන්‍යයෙන් a b වලට වඩා කුඩයි නම් විතරයි a b වලට වඩා විශාලයි නම් හෝ මෙතන මේ ඔපරේටර් එකෙන් පස්සේ මම දෙනවා print end cout goodbye කියලා හරි මේක දැන් අපි රන් කරොත් අපිට එන්නේ මෙන්න මේ වගේ ඔපරේටර් මේ වගේ අවුට්පුට් එකක් මොකද a වලගේ 10යි b වලගේ 15යි a b ට වඩා කුඩයිද කියලා බලුවාම ඔව් ඒ හින්දා මේක ඇතුළට යනවා ඇතුළට ගිහිල්ලා බලනවා මේක ඇතුළේ මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා එතකොට c out එකේ තියෙන්නේ yes a less than to b කියලා එතකොට ඒක print වෙනවා ඊළඟට මේකෙන් මේක ඉවත් වුණාට පස්සේ නෑ else එක නැතුව කියලාද else එක තාම නෑ කියන්නේ else එක නැතුවම ගිහින් ඊට පස්සේ ඒකෙන් ඇවිල්ලා මේ if එක විතරයි else එක දැන් මෙන්න තමයි ඒකෙන් එළියට ආවට පස්සේ බලනවා මේක අපි මොකක් කරත් ඒ කියන්නේ if එක ඇතුලේ නෙමෙයි තියෙන්නේ අපිට පිටින් තියෙන්නේ මොන ඔපරේටර් ගියත් මේකෙන් goodbye කියලා එකක් යන්න ඕන ඒ නිසා goodbye කියන එක print වෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. එහෙමත් නැත්නම් අපිට දැන් අපි හිතුවොත් මේක අනිත් පැත්තට තියෙන්නේ කියලා. හරි මේ විදිහට තිබ්බොත් if a greater than b කියලා තියෙන්නේ. එහෙම වුණොත් මේ ප්‍රකාශය වැරදි. එහෙම වුණොත් මේක ඇතුළට යන්නේ නැහැ. ඒ වුණාට මෙන්න මේ පිටින් තියෙන ඒවා print වෙනවා මොකද මේක ඇතුලේ තියෙන ඔපරේටර්ස් විතරයි වැඩ කරන්නේ මෙන්න මේක සත්‍ය නම් ඒ කියන්නේ if කියන එකේ තේරුම නම් කියන එක a b ට වඩා විශාලයි නම් මෙන්න මේ ඇතුලේ තියෙන ඒවා सिद्ध වෙන්න කියලා තමයි මේක කියන්නේ මේ උඩුකම දෙක ඇතුලේ තියෙන ඒවා सिद्ध වෙන්න ඕනේ ඒතකොට ඒතකොට මම දැන් මේ කරන්න කරොත් අපිට එන්නේ goodbye කියන එක විතරයි මොකද කියලා නැහැ මේක ඒ විශාලයි නම් බීට වඩා මොකද්ද වෙන්න ඕන කියලා එකක් අපි දීලා නැහැ. අපි දීලා තියෙන්නේ ඒ විශාලයි නම් බීට වඩා මෙන්න මේක වෙන්න කියලා ඒත් ඒක සත්‍ය නෙවෙයි නිසා ඒක ඇතුළට යන්නේ නැහැ. අපිට එළිය තියෙන එකක් විතරයි අවුට්පුට් එකෙන් ලැබෙන්නේ. ඊළඟට මේ කාඩ හරි මතකද මේ c in එක කලින්ම කරේ පස්සෙද කරේ කියලා මොකද මෙච්චර වෙලා දැන් කරගෙන ආව c in එකක් මට හම්බුන්නේ නැහැ පොතේවත් ලියලා තියෙනවා හරි c in එකත් මේකත් එක්කම කරන්න ඕන ඊළඟට අපිට ඕන වෙනවා අපි දෙන
අංකයක් ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් ඉන්පුට් කරලා අවුට්පුට් එකක් ගන්න ඒ කියන්නේ අපි දෙන දෙන මොකක් හරි අංකයක් එතකොට අපි පාවිච්චි කරන්නේ දැන් අපි මෙච්චර වෙලා කැරක්ටර් අවුට් කියන එක පාවිච්චි කරලා C out එක අපි මෙතන භාවිත කරන්නේ C in කියන එක ඒක භාවිත කරන්නේ මෙන්න මේ විදිහට C in ඒකේ අර දාන less than එක අනිත් පැත්තට එන්නේ තොග greater than වගේ එන්නේ ඒක C in අපි දානවා මෙතනට मम्मी तंड एक ही अलग आगे ना मैं किधी कोई मेला होगा एंडल ले आके नहीं वो एंडल ले आते हैं मोत ए रूल इवर रूल तो माँ के वाई ए रूल इतने कमांड के इवर रूल तो माँ इन्हें रूल डे आने मम्मी तो नहीं सी आउट के अंदर लिया करना अभी एवल टागियां एवल टागियां मम्मी आदेश करना A विशाल आये थे, B वाले टा वड़ा किया ला, थोड़ा एक हरी, yes, मतलब A greater than क्या लेने वाला, मम्मी के स्क्रीन है, हरी मैं विधेय थे, अभी नंबर का कितना करा A वेनोटे, एक एन A वेनोटे साइन करेगा तो नाम देगा, थोड़े एक पहलू अभी අපිට වුණනම් පුළුවන් මේ එතන එන්ඩල් එකක් දාලා හෝ නිව් ලයින් එකක් දාලා අපිට අලුත් ලයින් එකක් ගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් හැබැයි මෙන්න මේ මෙතන තියෙන සීන් එකට අපි දාන්නේ එන්ඩල් එක කොයින් වෙලාවකවත් මොකද එහෙම ඒ රූල ඉවර වෙලා තමයි අපිට ලැබෙන්නේ මේ අපි ඉන්පුට් කරන්න තියෙන ඒවා ඒ වගේම මෙන්න මේ if කියන එකේ අපි දාන්නේ අර තික්කමාව विशाल 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 ඒ කුඩයි නම් බීට වඩා එතකොට print වෙන්න ඕන no yes a less than to b කියලා ඒ විදිහට තියෙද්දි අපි ලියන්නේ if එකත් එක්ක පාවිච්චි වෙන්නේ else එකෙදිත් අර වගේමයි කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ ඉතින් මෙන්න මේ විදිහට තමයි කෝඩ් එක ලියන්නේ අපි අරක වගේ තික්කමව දාන්නෙත් නැහැ ඒ වගේම තමයි if එකෙන් පස්සේ else එකට एक एल्स का इन्हें तीन ने अभी दाने मिन्न में ये वाके आई कंडीशन में का दिन ने मुहाब्ब सत्य वेन के ला बनाने के ला एक ना मूलिम बालों को एक सत्य वेन नेतान तमा मितंटे इन्हें किया ने अभी ऐनी सा अभी
ඒක කිසිම වෙනසක් කරන්නේ නැහැ මොකද මේක අපි දෙකක් තුනක් කන්ඩිෂන් තුනක් වගේ තියෙද්දී අපි පාවිච්චි කරනවා if එකට එකයි else එකට එකයි ඊට පස්සේ අනිත් එකයි මෙතනදී එහෙම භාවිත කරන්නේ නැහැ මේක කරා මම see out කරනවා yes a less than 2 b කියලා මම ඒකත් handle එක දා ගන්නවා හරි මේක දැන් අපි රන් කරොත් අපිට කියනවා ඒ වලට අපි අප්ලෝඩ් කරන්න කියලා මම එල්ස් කියන විදිහට දෙන්නම් එල්ස් එකෙන්නේ ඒ බී වලට වඩා කුඩ වෙන මම මෙතන ඒ වලට ගැප් දෙනවා 10 කියලා බී වලට ගැප් දෙනවා 15 කියලා එතකොට අපිට එන්නේ ඒ වලගිය 10යි බී වලගිය 15යි එතකොට මේක සත්‍ය නෙමේ එතකොට අපිට එන්නේ එල්ස් එකේ තියෙන එක එල්ස් එකේ තියෙන්නේ yes a less than to b එතකොට एक प्रिंट ला थी ना ये लगा डे गुड बाय के ने का मैं के डे एलियन थी ना निशा एक प्रिंट ना नहीं देखे मुन्ना दे आवा एक प्रिंट है अरे ये लगा डे मामे एलसी पिक कर लेना वातान ना मुगल मुखद विशाल विशाल कंडीशन तुण අපිට ඕන බලන්න මුලින්ම මෙතන මම දෙනවා ස්කෝ කියලා එන්ටර් ස්කෝ කියලා මම දෙනවා ඊට පස්සේ මෙතන සීන් එකට ස්කෝ කියලා දාගන්න ඊට පස්සේ බලනවා ස්කෝ එක විශාලයිද බිංදුවට වඩා කියලා මෙතන මන් දෙනවා yes score greater than to 0 ඊට පස්සේ මන්ට ඕන score එක 50ට වඩා වැඩි නම් දෙන්න yes score greater than to 50 කියලා මම මෙතනින් දෙනවා else if එක මොකද මට තව එකක් ගන්න ඕන ස්කෝ එක 100ට වැඩි නම් yes ස්කෝ greater than to 100 කියලා කට්ටි අඩුවක් නැහැ කවුද තරින්ද මෙසේජ් කරේ කවුද තරින් නැහැ අඩුවක් නැහැ මේ मट ओण करनाट इसको एक पणट वेड़ना अभी तंग बिंदु वेड़ना मम दिन इसको एक पणट वेड़ना प्रिंट नहीं यस greater than 50 කියලා ඒක print කරන්න කියනවා. හරි ඊළඟට දැන් මේකේ 50ට වැඩි නම් එකක් තියෙනවා මම මෙතන 50 වෙනකොට දාගන්නම් 30 වගේ. ඊට පස්සේ මට ඕනයි 50ට වැඩි නම් print කරන්න yes is greater than 50 කියලා එතනින් ඉවරයි.
ඒ කියන්නේ බිංදුවට වැඩි නම් බලනවා ඊට පස්සේ 30ට වැඩි නම් බලනවා ඊට පස්සේ 50ට වැඩි නම් බලනවා මට ඒ තුන විතරයි බලන්න ඕන ඒ නිසා මම මෙතනට දැන් ඉවර කරන්න යන නිසා if එක ඊට පස්සේ else if භාවිත කරේ ඊට පස්සේ භාවිත කරන්නේ else එක මම ඒකේ බලනවා score එක else එක දාන නිසා මෙතන ආය ඕන වෙන්නේ නැහැ අපිට මොකද 50ට වැඩි නිසා තමයි අප මේක ගන්න 30ට වැඩි නම් ඒ වුණාට දැන් අපිට ප්‍රශ්නයක් වෙනවා එතකොට ඉස්කෝ එකට ලිමිට් එකක් නැද්ද කියලා මෙතන ලිමිට් එකක් නැති විදිහට තමයි අපි ගන්න මේ වෙලාවේදී මම දෙනවා else එක ඇතුලේ c out yes ඉස්කෝ then 50 කියලා මම දෙන්න මම මෙතන දෙන්නම් else if එකක් උත් දීලා score එකක් දෙන්නම් 50ට වැඩි කියලා කෝකට හරි දැන් මේකේ තියෙනවා බිංදුවට වැඩි නම් 50ට 30ට වැඩි නම් 50ට වැඩි නම් දැන් මේකේ බිංදුවට අඩු වුණොත් අපි එකක් හොයා ගන්න ඕන මොකද බිංදුවට අඩු වුණොත් අපිට කරන්න දෙයක් නැති වෙනවා මම ටික ඉක්මනට කරන්න ඔළුව එකක් මතකන මම ඒ නිසා else එකක් දාගෙන score එක දෙනවා score එක බිංදුවට අඩු නම් මම දෙනවා invalid score කියලා print වෙන්න කියලා මේ විදිහට තමයි print වෙන්න ඕන මම දැන් මේක run කරාම ඒක සිපෝ ඉස්සක ඉස්සක දාන්නේ නෑ ඉස්සක දාන්නේ නෑ අපි කන්ඩිෂන් එක ඒ නිසා ෆ්‍රේක් එකක් ආවෙ මම ස්කෝ එක දෙනවා අපි 50ට බිංදුවට වැඩි එකක් දීලා බලමු මුලින්ම 10 කියලා yes ස්කෝ greater than 2 0 කියලා එනවා අපි බිංදුවට වඩා අඩු එකක් දුන්නා දින පහ වගේ අපිට නෝ invalid score goodbye කියලා. ඉතින් මේ ටික තමයි අද මට කරන්න ඕනුනේ.